වන සියවසේ හොඳම ආයෝජකයා. ඒ වගේම දාර්ශනිකයෙකු ලෙස ප්‍රසිද්ධියටපත් වොරන් බුෆේ මෙන්න මේ වගේ අදහසක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඔබ ඔබට අනවශ්‍ය දෑ මිලදී ගැනීමට මුදල් වැය කරයි නම් ඉතාමත්ම ඉක්මනින් ඔබට අවශ්‍ය දෑ විකුණන්නට සිද්ධ වෙයි කියලා. ගැජෂෝ වැඩසටහනෙන් අපි හැමදාමත්ම ලෝකයේ අලුතින්ම බිහිවන තාක්ෂණය උපකරණ සම්බන්ධයෙන් ඔබට තොරතුරු ගෙනෙනවා. ඒ තොරතුරු ආශ්‍රයෙන් ඔබට අවශ්‍ය දෑ අනවශ්‍ය දෑ ඔබට තේරුම් ගන්නට පහසු වෙන ආකාරයට අද දවසෙත් එවැනි තොරතුරු රැසක් තිබෙනවා. එකතු වන්න මේ ගැජෂෝ. वेगे आश्वादी तमात्म होंदीन अवश्य नम उड़गुन हो जलेट अन्न अवश्य कियमनाबे अद्दे अभी एक्सट्रीम गज से मे पे जेट्सकी जलेदी ये वेगे आश्वादी तमात्म होंदीन उपकरण ये तमाइ लंका वेतिबेन अलुत्मताक्षण मे एक्सट्रीम गज ක්‍රීඩා ලෝකේ පුරාම ප්‍රසිද්ධයි ජනප්‍රියයි මිනිසුන් තමුන්ගේ ශ්‍රමයෙන් වගේම මිනිසුන් විසින් සාදන ලද යන්ත්‍රයන් භාවිතයෙනුත් එවැනි ජල ක්‍රීඩා වල යෙදෙනවා ඒ වගේම ඒවා දිනීම සඳහා නෙමෙයි විනෝදේ සඳහාත් භාවිතා කරනවා ජෙට් ස්කී එකක් කියන්නේ එවැනි ජල ක්‍රීඩා සඳහා භාවිතා වෙන ජනප්‍රිය යන්ත්‍රයක් එහෙම නැත්නම් උපකරණයක් මේ තමයි ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණය එහෙම නැත්නම් වේගවත්ම ජෙට් ස්කී යන්ත්‍රයක් අපි මේ සම්බන්ධයෙන් තමයි අද දවසේ තොරතුරු ගෙන එන්නේ සීඩු ආයතනයේ මංජුල ප්‍රේමරත්න මහත්මයා වගේත් එක්ක ඉන්නවා මේ ගැන විස්තර කරන්නට අපි ජෙට් ස්කී සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා ඒත් අපි කිව්වා මේ තමයි ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණය අලුත්ම යන්ත්‍රය වේගවත්ම යන්ත්‍රය කියලා මොකද්ද මේකේ තියෙන විශේෂත්වය ओ विशेषम पलन मैम अंदर दीयुत मे आरएक्सपी 2260 की वर्षन का मे मोडल का लंका इसलाम अभी अंदर दुनिया दिदास दुला वर्षे लोकेट इसलाम अंदर दुनिया दिदास दुला वर्षे इतोट मे मुल दीर गो मे तीन यंत्र मेक मे यंत्र मे आरएक्सपी सेगमेंट कहते मसल क्राफ्ट सेगमेंट कहते लोकेट पलवन अंदर मुल्ली दू यंत्र मसल क्राफ्ट सेगमेंट के अड़ते अच्छे मेक विशेष निष्पादने रेसिंग वर्ल्ड इतना मेक मुलिम एकोलिदे दिदास हतर वर्ष दिदास हतर वर्ष पास दिदास दुलाहन कलम मे मदिली तम आप दिन नम दिदास दुलाहे अवसान भागे ओनिदा लोकेट मे आर एक्सपी 260 नवतम मदिली मे ये मदिली यंत्र आप देंट अंदर दीमट अन्नी पेन मे मदिली दिखे तीन बेलो बेलम तीन वेनस विशेष हेडे अमेरिका දිනගැනීමට හැකි වුණා. දැන් මම අංජල මහත්මයාගෙන් දැනගන්නට කැමතියි දැන් මේ හැඩය නිසා මොකද්ද මේ ජෙට් ස්කී එකට ලැබිලා තියෙන විශේෂත්වය? මොනවද ඒකට ලැබිලා තියෙන විශේෂ වරප්‍රසාදය? වරප්‍රසාද. අපි පළවෙනිම ගත්තොත් මේ අපි කතා කරමු සීට් එක පැත්තෙන්. එතකොට ඔබතුම දැකලා ඇති සාමාන්‍යයෙන් රේසින් බයික් එකක්. ඒ බයික් එකේ තියෙන සීට්ස් ඒ ඩිසයින් එක මේ සීට්ස් වලට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ යන්ත්‍රය නිෂ්පාදනය කරලා තින්නේ රේසින් සඳහා. මම කිව්වා මුලදීම. ඉතින් අපිට රේස් එකක් පදිනකොට හොඳ ආරක්ෂාවක් අවශ්‍යයි. ඉතින් ඒ ආරක්ෂාව සහ අපේ අපි කියනවා මෝ කම්ෆර්ට් ඒ පහසුකම් පහසුව තියෙන ඕනේ. ඒ පහසුව ලබා ගැනීම සඳහා ස්පෙෂලි මේ හල් එක එතකොට සීට්ස් ඒ හැම දෙයක්ම ඩිසයින්ස් කරලා වෙනස් කරලා තියෙනවා ඒගොල්ලෝ. එතකොට මේ ඉදිරිපස ඔබ දකින්න ඇති අනිත් මාදිලට වැඩිය විශාල වශයෙන්
ඇවිල්ලා තියෙනවා. ඒ අපි කියනවා වායු දහර කපාගෙන යමේ කුලඟ කපාගෙන යන්න. ඒ පහසුව දීලා තියෙනවා. එතකොට හෑන්ඩල්ස් ගත්තොත් අපි කියනවා X ටයිප් හෑන්ඩල් බා කියලා. එතකොට ඒ ස්පෙෂලි මසල් ක්‍රාෆ්ට් සෙග්මන්ට් එකේ තියෙන රේසර්ස් වලටම ඩිසයින්ස් කරපු හෑන්ඩල් බා. ඒත් එක්කම අපි කියනවා තව මොස්ට් ඉනොවේටිව් බ්‍රේකින් සිස්ටම් IBR. අපිට බාවල දැක ගැනීමට හැකියාව ලැබෙනවා මේ මේ වතුරෙදි කොහොමද මේ බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්නේ කියන එක. දැන් ඔන්න ඒ කාරණේ අහන්නටම ඕනේ. දැන් අපි දන්නවා වාහනයක් නම් බ්‍රේක් කරනකොට එහි ටයර් භාවිතයෙන් අර පොළවේ තියෙන ඝර්ෂණයත් එක්ක මෙන්න මේ දේවල් ආශ්‍රය කරගෙන ඒ බ්‍රේක් කරන්න පුළුවන්. දැන් කොහොමද මේක වතුරෙදි බ්‍රේක් වෙන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. වතුරෙදි බ්‍රේක් වෙන්නේ මෙහි පිටිපස්ස තියෙන ජෙට් පම්පය අපි කියන රිවර්ස් එකට කරකීමක් සිද්ධ වෙනවා. ඔකෙන් දැන් එක පැත්තකට කරගෙන ඉදිරියට යන කරකන ජෙට් පම්ප් එක ආපහු මේක අපි බ්‍රේක් කරලා සනින්ම. මෙතෙන්දී අපිට මේ ජෙට් එක මොන තරම් වේගයක තිබුණත් ඉතා ඉක්මනින්ම නවත්ව ගැනීම හැකියාව ලැබෙනවා. ඔබට පේනවා ඇති මේ ස්ථානයේ තියෙනවා පොඩි හෑන්ඩල් දෙකක්. එතනින් තමයි අපි එක පසකින් වේගය වැඩි කරනවා අනිත් පැසෙන් බ්‍රේක් කරනවා. දැන් කෙනෙක් අතින් වැරදීමකින් මේ දෙකම ප්‍රෙස් වුණොත් මොකද වෙන්නේ? දෙකම එකවර ප්‍රෙස් වුණොත් එකක් අපි කියනවා අපේ RPM ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ රේස් වෙන එන්ජින් එක. සහ කිසිම දෙයක් නොවි එසනින් වාහනේ මේ ජෙට්ස් කේ නැවතී තියෙනවා. හැබැයි අපි හිතමු දැන් අපි දකුණු පැත්තේ ලිවර් එක අතහැරුණොත් සමහර විට අපිට මේක ඉස්සරහට යන්න අපෝ රිවර්ස් එකට එන්නත් පුළුවන්. මොකද ඒ වම් මත පැත්තේ තියෙන ලිවරෙන් තමයි බ්‍රේක් සහ රිවර්ස් දෙකම එකවර ක්‍රියාකාරීත්වය මේකට ලැබලා දෙන්නේ. අපි කියන ඉන්ටෙලිජන්ට් බ්‍රේක් ඇන් රිවර්ස් කියලා. අපි පළවෙනි සැරේට ඇස්ලේට් කරලා බ්‍රේක් එක ඇල්ලුවොත් අපිට මේ යන්ත්‍රය නවත්ත ගන්න පුළුවන්. හැබැයි අපි දෙවෙනි සැරේට ඇස්ලේටර් එක අතහැර නැවත බ්‍රේක් එක ඇල්ලුවොත් අපිට රිවර්ස් කිරීම පහසුව ලබා ගන්න පුළුවන්. දෙකම වෙන්නේ එකම සිස්ටම් එකේ. රේසින් මාදිලයක් කියන නිසා මම දැනගන්නට කැමතියි. දැන් මේකේ කොයි වගේ වේගයක්ද තියෙන්නේ? ඒත් එකම ඉන්ධන හැටියට අපි මොනවද පාවිච්චි කරන්නේ? පෙට්‍රල් තමයි මෙහි මේ මේ යන්ත්‍රයට භාවිත කළ යුත්තේ. එතකොට 95 ඔක්ටේන් අපි රෙකමන්ඩ් කරන මේ යන්ත්‍රයට වේගය ගතින් ගත්තොත් මේ 260 හෝස් පවර් කාණ්ඩයට අයිති මසල් ක්‍රාෆ්ට් ජෙට් ස්කී යන්ත්‍රයක්. එතකොට මේ උපරිම වේගය පැයට කිලෝමීටර් 117ක් වගේ ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණයක් තියෙනවා. දැන් මේ වගේ දෙයක් පෞද්ගලිකව හිමි කරගන්නට ගොඩක් දෙනෙක් කැමති වෙයි. හැබැයි ඔවුන්ට තියෙන ගැටලුවක් තියෙනවා. දැන් බයික් එකක් නම් කොයි විදිහටද සර්විස් කරගන්නේ කියන එක කවුරුත් දන්නවා. දැන් මෙවැනි දෙයක් සර්විස් කරගන්නේ කොයි වගේද? ඒක අතිශය වියදම් වැඩි ඒ වගේ කාර්යයක්ද? නෑ, බොහොම සරලයි. මේ යන්ත්‍රය පළවෙනිවටම අපි පළවෙනි පැය 10 ඇතුළත අපි නොමිලේ සේවා වාරයක් ලබා දෙනවා. සියලුම අමතර කොටස් සහ අපි කියනවා ලේබර් ප්‍රී ඇන් ලේබර් මටීරියල් ප්‍රී කියලා. ඊට අමතරව එන පැය 50කට සැරයක් තමයි අපි සාමාන්‍ය සර්විස් කිරීමක් කළ යුත්තේ. හොඳයි. ඒ දෙකම මේ තව දැනගත යුතු කාරණයක් තියෙනවා. දැන් අපි කිව්වා මේක රේසින් වර්ෂන් එකක්. ඒ කියන්නේ රේස් සඳහාම තමයි මේ දේ පාවිච්චි කරන්නේ. ඒ නිසාම මෙවැනි යන්ත්‍රයක් ගත්තම නැත්නම් මෙවැනි ජෙට් ස්කීයක් ගත්තම මේක පදම් කරන්න ඕනේ කියන කාරණයක් තියෙනවා. දැන් මේක කොච්චර අලුත්ද කියනවනම් එහෙම මේක පැදලා තියෙන්නේ තවම පැය දෙකක් විතරයි. අපි මොකද මේ පදම් කරනවා කියලා කරන්නේ? ඔව්, විශේෂයෙන්ම මෙම යන්ත්‍ර මසල් ක්‍රාෆ්ට් සෙග්මන්ට් එක යටතේ නිෂ්පාදනය කරලා තියෙන යන්ත්‍රයක්. මේ අනිවාර්යයෙන්ම පැය 14ක කාලයක් අපි සීසන් නැත්තම් පදම් කළ යුතුයි. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් අලුත් වාහනයක් ගත්තොත් අපි කියනවා පැය 3-4ක් හරි පදම් කරන්න ඕන කිලෝමීටර් ප්‍රමාණයක් හරි. ඒ වගේ මෙම යන්ත්‍රත් සාමාන්‍යයෙන් අනිකොත් මාදිලි අපි පැය 10ක කාලයක් වගේ තමයි අපි සීසන් පීරියඩ් එක තියෙන්නේ. නමුත් මේ යන්ත්‍රය පැය 14ක් අනිවාර්යයෙන්ම පැදිය යුතුයි මෙහි උපරිම වේගයේ කාල සීමාව ලබා ගැනීමට. හරි, ඒකම දැන් අපි විශේෂයෙන් කතා කරන්න ඕන දෙයක් තියෙනවා. දැන් මෙවැනි යන්ත්‍රයන් මේ බොල්ගොඩ ජලාශය මෙහි පාවිච්චි වෙනවා. ඒත් එක්කම අපි දන්නවා ලංකාවේ එවැනි අවස්ථාවක් තිබෙන වැව් එහෙම නැත්නම් අභ්‍යන්තර ජලමාර්ග කිහිපයක්ම පවතිනවා. ඒ නිසාම විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මෙවැනි දෙයක් අපි මේ වගේ ස්ථානයක පදිනවා නම් කොයි වගේ පරිසර දූෂණයක් වෙනවද? එහෙම නැත්නම් ශබ්ද දූෂණයක්, එහෙම නැත්නම් ජල ජීවීන් හානියක් එවැනි දෙයක් සිද්ධ වෙනවද? ඔව්, ඉතාමත්ම අපිට සන්තෝෂෙන් කියන්න පුළුවන් මෙමෙ යන්ත්‍ර මගින් පිට වෙන
එමිෂන් එක. එහෙම නැත්නම් විෂ වායු ප්‍රමාණය බොහොම අල්පයි. අල්ට්‍රා ලෝ එමිෂන් ඒත් එක්කම මේ යන්ත්‍ර නිසා ජලජ ජීවීන්ට හෝ ජලජ ශාකවලට කිසිම හානියක් නොවන බව අපිට ස්ථිර වශයෙන්ම සාතිකවම කිව හැකි. හොඳයි. ඒත් එක්කම මෙහින් තිබෙන ශබ්ද දූෂණයත් ඉතාමත්ම අඩුයි. අර ඉතාමම සුළු ශබ්දයක් තමයි අපිට ඇහෙන්නේ. ඒ නිසාම මෙහි ඒ වැදගත්කමක් තියෙනවා. දැන් මේ කොයි කාරණා කතා කරත් වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේන් ලබා ගන්න අත්දැකීම. ඒ අත්දැකීම ඉතාමත්ම සුන්දර දෙයක් බවට පත් වේවි අනිවාර්යයෙන්ම. මොකද වෙනම තලයක වෙනම ස්ථානයක ලබා ගන්න අත්දැකීමක් මහපොළවේ වගේ නෙමෙයි. ඒ නිසාම අර වේගයේ අත්දැකීම ඉතාමත්ම නිදහසේ සුන්දරව විඳ ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසාම අපි ඔබට ආරාධනා කරනවා මේ අත්දැකීම් ලබා ගන්න ජීවිතේට. ඒ ඉතාමත්ම වැදගත් දෙයක් වේ. ලේස තාක්ෂණය විවිධාකාරයෙන් විවිධ උපකරණ සඳහා භාවිතා වෙනවා. නමුත් යුද උපකරණ වෙනුවෙන් මේවා භාවිතා කරන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියන දේ දැන් පරිශන මට්ටමේ තිබෙනවා. අද දවසේ ඉනෝවේෂන් සෙග්මන්ට් එකෙන් අපි ඔබට පෙන්වන්නේ නාවික හමුදාව භාවිතා කරන එවැනි ලේස උපකරණයක් සම්බන්ධයෙන්. The US Navy faces many threats. ලේස තාක්ෂණය යුද පිටියට පැමිණියේ මීට කලකට ඉහතදී. නමුත් ඒවා භාවිතයෙන් ක්‍රියාකාරී යුදාවි නිෂ්පාදනය කිරීම තාමත් පරිශ්‍රණ මට්ටමේ පවතිනවා. ලේස කිරණයන් විවිධ ස්වරූපයෙන් භාවිතා වන නමුත් ඒවා ආයුධ ලෙසින් වැඩි දියුණු කරමින් භාවිතා කිරීම හිතන තරම්ම ලේසි කාරණයක් නෙවෙයි. නාවික හමුදාව සතු යුද නෞකා අතිශයින්ම වැදගත් වන්නේ එය මුහුදු තීරයේ ආරක්ෂා කරන අතරතුරදීම සෙබළුන්, ආහාර, ආයුධ ආදීද ප්‍රවාහනය කරන නිසා. මේ නිසාම මේවාට ගුවන් යානාවල සිට ගොඩබිම සිට මෙන්ම තවත් නෞකා සහ සාගර යාත්‍රාවල නිරන්තරයෙන්ම ප්‍රහාර එල්ලවනවා. මෙහිදී ප්‍රතිප්‍රහාර සඳහා මිසයිල් ආදිය භාවිතා කළත් ඒ එක් අතකින් වියදම් අධික කටයුත්තක්. එසේම එක් ප්‍රහාරයකින් පසු තවත් ප්‍රහාරයක් සඳහා සකස් කිරීමට කාලය ගතවන කාර්යයක්. ලේස තාක්ෂණය යොදා ගනිමින් මේ සඳහා විකල්පයක් සෙවීමට උත්සාහ දරන්නේ අන්නේ හේතුන් නිසා. මෙම ක්‍රියාදාමය හැඳින්වෙන්නේ නේවි ලේස වෙපන් සිස්ටම් ලෙසයි. ඇමරිකානු නාවික හමුදාව හා ආබාධ සිදු කරන මෙම ක්‍රියාවලිය දැනට වසර කිහිපයක සිටම විවිධ අත්හදා බැලීම් වලට යොදා ගන්නවා. දැනටමත් මෙම ක්‍රමය හරහා ගුවන් යානා සහ මිසයිල් සඳහා ප්‍රහාර එල්ල කරන්නට පුළුවන්. මේ දී සිදුවන්නේ ලේස කිරණයක් මගින් ඇති කරන අධික උෂ්ණත්වයක් මගින් ප්‍රහාරය එල්ලවන දිය ගිනි ගැනීමට සැලැස්වීමයි. මේ දී විශේෂඥයින් පවසන්නේ මෙම ක්‍රමවේදය වඩා සාර්ථක වන්නේ මෙම ලේස කිරණයට එරෙහිව ප්‍රතිප්‍රහාර දීමටදී අපහසුතාවය නිසා බවයි. එසේ මේ නැවත නැවත ක්ෂණිකව භාවිතා කළ හැකි වන අස්සේම සාපේක්ෂව වියදම අතින් ඉතාමත්ම අඩුයි. මෙම උපකරණය තාමත් විවිධ පර්යේෂණයන්ට සහ අත්අදා බැලීමට ලක් කරමින් සිටිනවා. කෙසේ නමුත් 2016 වර්ෂයට පෙර ඒවා භාවිතයට සුදුසු ලෙසින් සකස් කිරීමට හැකි වෙන ඇති බවටයි ඔවුන්ගේ අදහස. පෘථිවියේ තිබෙන සැහැල්ලුම ඝන මූලද්‍රව්‍ය කුමක්ද කියලා ඔබ දන්නවාද? මේ මූලද්‍රව්‍ය ආශ්‍රය කරගෙන අනාගතයේදී ඉදිකිරීම ශේෂ්ත්‍රයේ ඒත් එක්කම නිෂ්පාදන ශේෂ්ත්‍රයේ දැවැන්ත විප්ලවයන් රැසක් සිදු වේවි. අද දවසේ concept segment එකෙන් අපි ඔබට පෙන්වන්නේ අනේ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන්. Sims leadership stems from its patented nanotechnology that converts the aerogel into a practical flexible blanket. ලෝකයේ විවිධ අමුද්‍රව්‍යයන් තිබෙනවා. මෙම අමුද්‍රව්‍යයන් විවිධ උපකරණයන් නිෂ්පාදනයට යොදාගන්නේ අමුද්‍රව්‍යයන්ගේ ගුණාංගය මත පදනම්ව. මෙම අමුද්‍රව්‍යයන්ගේ ඇති විවිධ ගුණාංගයන් මත පදනම්ව ඒවායේ ආර්ථික වටිනාකමද ගණනය කරනවා. ඒරෝජෙල් හැඳින්වෙන්නේ පෘථිවිය ඇති සැහැල්ලුම ඝන අමුද්‍රව්‍ය ලෙසින්. මෙහි ඇති බරින් අඩු බව නිසාම ෆ්‍රෝසන් ස්මෝක්, සොලිඩ් ස්මෝක්, සොලිඩ් එයා සහ බ්ලූ ස්මෝක් යන අනුනාත නාමයන්ගෙන්ද ඒරෝජෙල් හැඳින්වෙනවා. වර්ෂ 1931 දී සැමුවෙල් ස්ටීවන් කිස්ට්ලර් ඒරෝජෙල් සොයාගත් බවටයි වාර්තා පළවන්නේ. එතන් පටන් ඒවා විවිධ පර්යේෂණයන්ට භාජනය වී ඇති අතර වර්තමානයේ භාවිතා වන ඒරෝජෙල් ශක්තිය අතින් නම්‍යශීලී බව අතින් මෙන්ම දරා ගැනීම අතින් ඉතාමත්ම ඉහළ මට්ටමකින් පවතිනවා. ඒරෝජෙල් වල ඇති ඉහත ගුණාංගයන් නිසාම ඒවා විවිධ නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නට පුළුවන්. මෙහි ඇති සෑල්ලු බව නිසාම ඒවා අනාගතයේදී අභ්‍යවකාශ යානා මෙන්ම රථවාහන නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි වනු ඇති. සැහැල්ලු බව සමගම ඇති ශක්තිමත් බව සහ නම්‍යශීලී භාවය මේ සඳහා ඇති තවත් උදව්වක්. අනාගත ගොඩනැගිලි නිෂ්පාදන ශේෂ්ත්‍රයේද විවිධ ක්‍රමවේදයන් සඳහා මෙම ඒරියෝජල් භාවිතාවනු ඇති. අනෙක් වැදගත් කාරණයක් වන්නේ මෙහි ඇති තාප සංවේදී බවයි.
ඉතා තුනී ඒරෝජල් තීරයකට පවා දැඩි උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. දැඩි උෂ්ණත්වයකදී සිදු කරන රත් කිරීමකදී පවා එහි අනෙක් පසර උෂ්ණත්වය ගලා නොයන තරමට එය තාප පරිවාරකයි. මෙම ආකාරයටම එයට ශීත උෂ්ණත්වයකටද පරිවාරකයක්සේ ක්‍රියාත්මක විය හැකියි. මේ නිසාම ශීත ඇඳුම් සෑදීමේදී මෙන්ම අධික ශීතල ඇති ස්ථානයන්හිදී නිවාස තැනීමටත් මෙම ඒරෝජල් අනාගතයේදී භාවිතා වනු ඇති. අපි සමහර TV series වලදී වාහනයක් එහි රියදුරා සමග කතා බහේ දෙනවා දැකලා තිබෙනවා. නමුත් මේ කාරණය යථාර්ථයක් බවට පත් වෙන එක වැඩි ඈතක නොවේ තිබෙන්නේ. අද දවසේ first look segment එකෙන් අපි ඔබට පෙන්වන්නේ අන්න එවැනි උපකරණයක් සම්බන්ධයෙන්. It all starts with the automatic link. Just plug it into your car's data port and follow the simple instructions on screen. රූපවාහිනියේ විකාශය වූ සමහර කතා මාලාවල වාහනයක් සහ ඒ පදවන්නා සංවාදයේ දෙනව අප දැක තිබෙනවා. එලිසිම නොවුවත් ඔබේ වාහනය සහ ඔබේ පැදවීම පිළිබඳව වැදගත්තරතුරු ඔබේ ජංගම දුරකථනය හරහා ඔබට සමීප කරවිය හැකි උපකරණයකුයි මේ. මෙම කුඩා උපකරණය හැඳින්වෙන්නේ ඔටෝමැටික් ලෙසින්. වර්තමානයේ ඕනෑම රථයක වාගේ පැමිණෙන ඩේටා පෝට් එක හරහා ඒට ඔබේ රථයේ ඉන්ධන ප්‍රමාණය මෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාවය ගැනද දැනුම් දිය හැකියි. ඔබේ රථයේ ඉන්ධන පුරවන සෑම විටම ඒ පිළිබඳව සටහන් තබා ගන්නා අතර එම ඉන්ධන භාවිතා කරමින් ගමන් කරන දුර ප්‍රමාණය පිළිබඳව ද ඒ සටහන් තබා ගන්නවා. අනවශ්‍ය වේගයේ වැඩි කිරීම ආදී ක්‍රමවලින් ඔබේ ඉන්ධන දහනය වැඩි වේවි නම් ඒ පිළිබඳව ඔබව දැනුවත් කර ඔබ වඩා පිරිමැසුම්දායි රියදුර බවට පත් කිරීමේ උපදෙස් ලබා දීමටද මෙම උපකරණයට පුළුවන්. දෝෂයක් හඳුනා ගන්නා වගේම එහි ස්වභාවය සහ සමහර දෝෂවලට පිළියම් පවා එයට යෝජනා කරන්නට පුළුවන්. වේග සීමා ඉක්මවන විටදී ඒ පිළිබඳව දැනුම් දීමට සහ අවදානම් සාගත පැදුම් වලදී ඒ ඔබට දැන ගැනීමට සැලැස්වීමටද එයට පුළුවන්. මෙම කාර්යය ස්වයංක්‍රීයවම සිදුවන නිසා ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් දෙයක්. මෙහිදී GPS තාක්ෂණය ඔස්සේ අනතුරු සිදුවී ඇති ස්ථානය නිවැරදිව හඳුනාගත හැකි නිසා සාහන සේවා කණ්ඩායම් වල ඉතාමත්ම වැදගත් වන සලකුණක්. මේ නිසා මෙම ඔටෝමැටික් උපකරණය සමග ඔබේ වාහනය සජීවී මිතුරුක බවට පත් කරගත හැකි බවයි නිෂ්පාදකින් පවසන්නේ. ලෝකයේ විදුලිය නිෂ්පාදනය කරන ස්වභාවික ක්‍රමවේදයන් දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් ජලය, අනිත් එක තමයි සුළඟ. සුළඟ ආශ්‍රයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම බටහිර රටවල ඉතාමත්ම ජනප්‍රිය ක්‍රමවේදයක්. අද දවසේ ඕල්ඩන් ටයිම් සෙග්මන්ට් එකෙන් අපි ඔබට අන්න ඒ කාරණය පිළිබඳව තොරතුරු අරගෙන එනවා. ලෝකයේ බලශක්තිය මත රැඳී පවතිනවා. මේ අතරතුරදී විදුලි බලයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. විදුලි බලය නිෂ්පාදනය කරන මාර්ගයන් රැසක්ම වනවා. මේ අතරින් වඩා සුලභ ස්වභාවික මාධ්‍යයන් දෙකක් වන්නේ ජලය සහ සුළං බලයයි. වින්ඩ් ටර්බයින් නොයසේනම් සුළං මෝල් සඳහා ඇත්තේ ඉතා ඈත ඉතිහාසයක්. මුලින්ම මේවා නිෂ්පාදනය කර ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා උදව් ලබා ගැනීමට. මේ මගින් ඇති කරන යාන්ත්‍රික ශක්තිය මගින් ගොවි පොළවල් වල ජලය ලබා ගැනීමට හැකියාවක් තිබුණා. ක්‍රිස්තු පූර්ව 200 දී පමණ පර්සියාවේදී සුළං මෝල් භාවිතාව බවට වාර්තා සැපයෙනවා. නමුත් ප්‍රායෝගිකව භාවිතා කළ හැකි සුළං මෝලක් පිළිබඳව ඉතිහාසයේ වාර්තා කරන්නේ ක්‍රිස්තු පූර්ව 7 වන සියවසේ. යුරෝපයේදී සුළං මෝල් ක්‍රමය මධ්‍යකාලීන යුගයේ සිට භාවිතයට ගැනුණා. නෙදර්ලන්තය, බෙල්ජියම, ජර්මනිය ආදී රටවල් 16-17 වන සියවස් වන විට මෙම ක්‍රමය වඩා ප්‍රචලිතව පැවතුණා. ඉතිහාසයේ වාර්තා කරන අන්දමට 11-12 සියවස් වල එංගලන්තයේ සුළං මෝල් ස්ථාපනය කොට තිබෙනවා. මෙම කෘෂිකාර්මික ක්‍රමයන්ගෙන් වෙන්ව සුළඟ මගින් ඇති කරන ශක්තිය මගින් විදුලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රමයන් ගැන පසුව අවධානයට ලක් වුණා. ඒ වර්ෂයේ 1887 දී එතන් පටන් මෙම ක්‍රමය වඩා ජනප්‍රිය වුණා. වර්ෂ 1900 පමණ වන විට ඩෙන්මාර්කයේ විදුලිය නිපදවීම සඳහා සුළං මෝල් 2500ක් පමණ ක්‍රියාත්මක වුණා. මුල් කාලයේ තිබූ අවර පෙතිවලට වඩා වෙනස්, වඩා කාර්යක්ෂම, අඩු වේගවත් සුළඟින් පවා විදුලිය නිෂ්පාදනය කරන සුළං මෝල් වර්තමානයේ බිහි වී තිබෙනවා. ඒවා ව්‍යාපාරික මට්ටමින් මෙන්ම ගෘහස්ථවත් අදටත් භාවිතා වෙනවා. ස්වභාවික ශක්තිය මගින් මිනිසාට අවශ්‍ය බලශක්තිය ලබා දෙන ක්‍රමයක් ලෙසට ඒ ඉදිරියටත් භාවිතා වනු ඇති. අද දවසේ මිනි ගැජට් සෙග්මන්ට් එකෙන් අපි ඔබට පෙන්නන මේ උපකරණය ඉතාමත්ම ප්‍රයෝජනවත් උපකරණයක්. අපි කොළ කිහිපයක් එකට එකතු කරගන්න අවශ්‍ය නම් අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ ස්ටෙප්ලර් එකක්. මේ ස්ටෙප්ලර් මැෂින් එකක් එක්ක ඒ සඳහා අවශ්‍ය වෙන කටු වෙනමම මිලදීගෙන භාවිත කරන්නට වෙනවා. නමුත් අද දවසේ අපි ඔබට පෙන්වන්නේ කටු රහිතව භාවිත කරන්න පුළුවන් ස්ටෙප්ලර් එකක්. මගෙත් එක්ක ඉන්නවා සාලිය. දැන් මේ තමයි ඒ ස්ටෙප්ලර් එක. අපි අර සාමාන්‍යයෙන් දකින ස්වරූපයෙන් නෙමෙයි තියෙන්නේ. වෙනමම ස්වරූපයකින් තියෙන්නේ. අපි ඉස්සල්ලාම කියමු මොකද්ද මේක. අපි මං කිව්වා මේක කටු රහිතව භාවිත කරන්න පුළුවන් කියලා. ඔව් ඇත්තටම මේ උපකරණය ගත්තොත් යාන්ත්‍රික ක්‍රමයක් මගින් කටු රහිතව මේ කොළයේ තිබෙන ශක්තියම භාවිත කරලා කොළය මගින්ම කොළය රඳවා තබා ගන්නා ක්‍රමයක් මගින් කොළ ටික එකට අමුණා ගන්නා උපකරණයක්. හා හා. එතකොට මේ උපකරණය ගැන කියනවා නම් අර ඔබ කලින් කිව්වා වගේ කටු රහිතව
කොළ කිහිපයක් අපිට එකට අමුණා ගන්න පුළුවන්. ඔව්. අපි මේක හරි අපි බලමු දැන් මේක ක්‍රියාත්මක කළා. එතකොට තමයි වඩාත්ම ලිහිසියෙන් අඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කොළ කිහිපයක් මේ වගේ මෙතන කොළ තුනක් තියෙනවා. කොළ තුනක් අමුණා ගන්නවා නම් අපි මෙන්න මේ හරියෙන් තමයි අර ස්ටෙප්ලර් කටුවක් ගහන්නේ. අපි මේ විදිහට කරලා බලමු කොහොමද මේක කොයි වගේ ශක්තියක්ද මේකේ තියෙන්නේ කියලා. ඔව් ඇත්තටම අමුතු දෙයක් නෑ මේ උපකරණය සාමාන්‍ය ස්ටෙප්ලර් මැෂින් එකක් විදිහටම තමයි වැඩක්. මෙන්න මේ ස්ථානයේ තමයි ඇතුල් කරන්න තියෙන්නේ. ඔව් මේ විදිහට ඇතුල් කරලා මෙන්න මෙහෙම කරන්න පුළුවන්. දැන් වෙන්නේ මෙන්න මේ කොටසෙන් ඉරන කොටසක් මේ ස්ථානයට ඇමිණෙනවා. අපිට ඇත්තට මේ කොලේ අනිත් පැත්ත බලන ක්‍රමවේදයක් තියෙනවා නේද? ඔව් මෙන්න මේ විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ යාන්ත්‍රික ක්‍රමවේදයක්. ඔව් ඒ අනුව දැන් අර සාමාන්‍ය ස්ටෙප්ලර් එකක් වගේ ඉතාමත්ම ශක්තිමත්ව ඒක භාවිතා කරන්න පුළුවන්. අපිට පොතක් වගේ තෝරන්න මේක අමුණ ගන්න පුළුවන් නේද? ඇත්තටම මේ වගේ තැන් තුනකින් වගේ ස්ටෙප්ලර් කරොත් එහෙම ඔව් අපිට මේ පොතක් වගේ ඒක සකස් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔව්. දැන් මේ තමයි මේ ක්‍රමවේදය. දැන් මේ ක්‍රමවේදයේ වාසි කිහිපයක්ම තියෙනවා. අපි මේ වාසි තඳුනලා දෙන්නට ඕනේ. ඔව්. ඇත්තටම කියනවා නම් මේ උපකරණයේ තියෙන වාසිය තමයි බොහෝ දෙනෙක්ට මේක දුටුපමණින් වාසියක් නොපෙනෙන්න පුළුවන්. නමුත් මේ උපකරණය පමණක් භාවිතා කළ යුතු පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය තමයි දැන් ගොඩක් අපි ගත්තොත් ෆැක්ටරිස් සහ ඔෆිස් කියන ස්ථානවල සමහර ෆැක්ටරිස් තියෙනවා කම්බි කෑලි බිම් වැටෙන්න බෑ. එහෙම නැත්නම් කම්බි කෑලි බිම් වැටිලා මලකට කෑවොත් එතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක එතන තියෙන ડોකියුමන්ට්ස් ටික බයින්ඩ් කරගන්න මේ වගේ සොලියුෂන් එකක් විතරයි මෙයාලට යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම අද කාලේ තියෙනවා එන්වයරන්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි ෆැක්ටරිස්. ඔව් පරිසර හිතකාමී ෆැක්ටරිස් තියෙනවා. ඒ වගේ කට්ටිය බොහෝ වෙලාවට අපේ ආයතනය මගින් මේ උපකරණ විශාල ප්‍රමාණයෙන් මිලදී ගන්නවා. මොකද ඒ කට්ටියගේ මුළු ආයතනය පුරාම ඒ අවශ්‍ය ඔෆිස් වලට පාවිච්චි කරන්න දීලා තින්නේ මේ උපකරණය තමයි. ඔව්. ඒතකම ඕනෑම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද දැන් සාමාන්‍ය මැෂින් එකක් ගත්තට පස්සේ ආය ස්ටෙප්ලර් කටු මිලදී ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර ලාවට අපිට තියෙන ගැටලුවක් නේ මේක මැෂින් එක තියෙනවා. නමුත් කටු ටික මිලදී ගන්නට බැරි වුණොත් කොළ කිහිපයක් අමුණ ගන්නට බැරිකමක් තියෙනවා. දැන් අනිත් වැදගත් කාරණේ දැන් මේ හරහා අපිට සාමාන්‍ය මේ A4 size එකේ අපි මේක ATGSM කොළයක්. අපි මේ විදිහට තමයි ඒකල හඳුන්වන විවිධ ප්‍රමාණයන් තියෙනවා. මේ වගේ කොළ කීයක් එකවර අමුණ ගන්න පුළුවන්ද? ඔව් ඇත්තම කියනවා නම් ATGSM කොළ ගත්තොත් 10ට වැඩි ප්‍රමාණයක් 10 සහ 15 අතර වගේ ප්‍රමාණයක් එකවර අමුණ ගන්න පුළුවන්. හ්ම් හ්ම්. ඊට වඩා අඩු ග්‍රේන්ජ් එක කොළයක් ගත්තොත් 20කට ආසන්න ප්‍රමාණයක් එකපාර අමුණ ගන්න පුළුවන්. ඔව් ඊට වැඩි ප්‍රමාණයක් අමුණ ගන්න පුළුවන් මේ වගේ යන්ත්‍රයන් තියෙනවද? ඇත්තටම අපායතන විසින් මේ වෙනුවට ගෙන්වන්නේ මේ උපකරණේ පමණයි. මොකද දැනට අපිට බහුල ඉල්ලුමක් තියෙන මේ උපකරණේ මේ ප්‍රමාණයේ කොළ ප්‍රමාණයක් අමුණ ගන්න අවශ්‍ය වෙලාවට විතරයි. ඔව්. ඒකම දැන් අනිත් වැදගත් කාරණා තියෙනවා. දැන් මේකේ කිසිම බැටරියක් පාවිච්චි වෙන්නවත් එහෙම කිසිම දෙයක් නැහැ. මේක තනිකරම තියෙන යාන්ත්‍රික ක්‍රම ශිල්පයක්. ඒ නිසාම දැන් කොච්චර කාලයක් විතර මේක පාවිච්චි කරන්න පුළුවන්ද? දැන් මේ යාන්ත්‍රික ක්‍රම ශිල්පය දැන් මේ විදිහට වෙන්න නම් පොඩි කටරයක් ඇතිනේ. ඒ නිසාම දැන් ඒ උපකරණය අපිට කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ සාමාන්‍ය ප්‍රායෝගික දැනුමේ හැටියට මෙතෙක් කල් අපේ ආයතන එක්ස්පීරියන්ස් එකේ හැටියට මේ උපකරණය අරන් ගිය කිසිම කෙනෙක් මේ වෙනකන් අපිට කම්ප්ලේන්ට් කරලා නැහැ මේ උපකරණය වැඩ කරන්නේ නැහැ කියන එක. ඒක මම වගකීමෙන් කියන්න පුළුවන්. ඔව්. ඒත් එක්කම අනිත් කාරණේ තමයි ඊටමත්ම ලෙහෙසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි අර කිව්ව ආකාරයට මේක සම්පූර්ණයෙන්ම මේ ආකාරයෙන් ප්‍රෙෂ් කිරීම විතරයි කරන්නට තියෙන්නේ. ඒ නිසාම දැන් ඔබට කොළ කීපයක් එකට අමුණ ගන්නට අවශ්‍ය නම් ස්ටෙප්ලර් මැෂින් එකක් එක්ක කටු හොය හොය ඉන්නට අවශ්‍යතාවයක් නැහැ. මේ උපකරණය හරහා ඒ කාරණේ ඊටමත්ම ලෙහෙසියෙන් කරගන්නට පුළුවන්. ගැජට් ටෙස්ට් සෙග්මන්ට් එකෙන් අද දවසෙත් අපි ඔබ වෙනුවෙන් ගැජට් එකක් ටෙස්ට් කරලා පෙන්නනවා. යම්කිසි රෝගයකට ඖෂධ ලබා ගැනීමේදී ඒ ඖෂධය නිසි ප්‍රමාණයෙන් ලබා ගන්නට ඕන කියන කාරණේ අපි දන්නවා. එවිට තමයි ඒ රෝගය සඳහා ඊටමත්ම හොඳ ප්‍රතිකර්මයක් ලැබෙන්නේ. වෛද්‍යවරුන් සමහර විට නිර්දේශ කරනවා යම්කිසි බෙහෙත් පෙත්තකින් කොටසක් භාගයක් කාලක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් ගන්නට කියලා. නමුත් මේක හරියටම භාගයකට එහෙම නැත්නම් කාලකට කඩා ගන්න කොහොමද මේක අපිට තිබුණ ලොකු ප්‍රශ්නයක්. නමුත් අද දවසේ අපි මේ ගැටලුව සඳහා අපිට විසඳුමක් සපයනවා. මම ඉන්නේ mydeal.lk ආයතනයේ මගෙත් එක්ක ඉන්නවා ශාමිලා මෙන්න මේ කුඩා උපකරණය සම්බන්ධයෙන් විස්තර කරන්නට. මේක කුඩා උපකරණයක්. නමුත් මම අර කියපු කාරණේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අපි මේක හඳුන්වලා දෙමු. ඔව්. දැන් කිව්වා වගේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා ගෙවල් දොරවලදී බෙහෙත් පාවිච්චි කරන අයට බෙහෙත් එකෙන් භාගයක් ගන්න කිව්වොත් කාලක් ගන්න කිව්වොත් මේක කරගන්නේ කොහොමද කියන්නේ. ඒකට එක එක උපක්‍රම භාවිත කරන සමහර කක පිහියෙන් කපනවා අතෙන් කඩන්න උත්සාහ කරනවාට ඕක ගොඩක් දුරට සාර්ථක වෙන්නේ නැහැ.
ඉතින් ඒකට වෙළඳපළට අලුතෙන් හඳුන්වා දීපු උපකරණයක් තමයි මේ පිල් කට එක. අපිට පුළුවන් අපිට ඕන කරන ප්‍රමාණයට මේ බෙහෙත් පෙත්ත මේකෙන් කපා ගන්න. ඔව්. දැන් අර පිහියකින් කපන එකක්. එහෙම නැත්නම් අපි හැන්දක් සමහරවිට භාවිත කරනවා. මෙන්න මේ දේෙන් ඉතාවම නරක ප්‍රතිඵලත් වෙන්නටත් පුළුවන්. දැන් පිහියක් වෙන දෙයක් කපන්නටත් භාවිත කරනවා. ඒ නිසාම ඖෂධයක් සමග එහි තියෙන යම්සි දෙයක් මිශ්‍ර වුණොත් එහෙම නැත්නම් විෂ බීජයක් මිශ්‍ර වුණොත් ඒ ඖෂධයෙන් තියෙන නිසි ප්‍රයෝජන එහෙම නැත්නම් ඖෂධීය ගුණය ලබා ගන්නට බැරි වෙනවා. ඒ නිසා තමයි මේ වගේ උපකරණයක තියෙන වැදගත්කම රැඳී පවතින්නේ. ඒ නිසාම මේක ඉතාමත්ම පිරිසිදුව ඒ කාරණේ කරගන්නට භාවිත කරන්නට පුළුවන්. ඒ නිසා අපි පෙන්නමු කොයි විදිහටද මේකෙන් ඒ කාර්ය වෙන්නට කියලා. දැන් ඔබ දන්නවා බෙහෙත් පෙති විවිධ හැඩයෙන් තියෙනවා. ඒ නිසා මේ විවිධ හැඩේ බෙහෙත් පෙති වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔව් කොයි විදිහටද මේක කටයුතු සිද්ධ වෙන්නේ? තමන්ට අවශ්‍ය කරන හැඩයෙන් තමන්ට දීලා තියෙන ඕනම බෙහෙත්ත තමන්ට අදාළ මාත්‍රාවට ගන්න අපිට මේ උපකරණය පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ වගේ දිග බෙහෙත් පෙති තියෙනවා. දැන් මේක ඉතාමම සුලභව අපි භාවිත කරන මෙවැනි ආකාරයේ බෙහෙත් පෙත්ත. දැන් මේකෙන් භාගයක් ගන්නට ඕනේ. එහෙම නැත්නම් මාත්‍රාව හරියටම භාගයක් නම් මේ ආකාරයට අපිට රඳවන්නට පුළුවන්කමක් තියෙනවා. අවශ්‍ය බෙහෙත් පෙත්ත මෙන්න මේ විදිහට. ඉතාමම ලෙහෙසි මේක ලොකු ක්‍රම ශිල්පයක්. එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රොනික ක්‍රම ශිල්පයක් නැහැ. සරල ක්‍රමවේදයක් තියෙන. මේ ක්‍රමවේදය හරහා තමයි මේ කරන්නේ. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අපිට ලොකු ආයාසයක් දරන්න දෙයක් නැහැ. මේක ප්‍රෙස් කරන්න තියෙන්නේ. එතකොට ඒ බෙහෙත් පෙත්ත අපිට අවශ්‍ය විදිහට දෙකට කපා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම දැන් අර ඒ කාරණේදී තමන්ම පිරිසිදුව ඒ වගේම ක්‍රමානුකූලව කරගන්න පුළුවන්. ඕනේ නම් මේක අපිට ආපහු දෙකට කපන්නටත් පුළුවන්. එතකොට ඒක මේ අපි යොදන තැන අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. ඔව් මෙන්න මේ ආකාරයට දීලා අපිට නැවතත් ඉතාම ලෙහෙසි මේ ආකාරයට ඒ අවශ්‍ය බෙහෙත් පෙත්ත අපිට දැන් කපා ගන්නට පුළුවන්. දැන් මේ අපි පෙන්වන දිගටි හැටේ බෙහෙත් පෙත්තක් කපා ගන්න ආකාරයනේ. අපි හිතමු මේ වගේ රවුම් බෙහෙත් පෙත්ත තියෙනවා නම් ඒකත් අපිට ඒ විදිහටම පුළුවන් ඕනම මෙන්න මේ විදිහට ලෙහෙසියෙන්ම අපිට පේනවා කොච්චර ක්‍රමානුකූලව ඒක දෙකට කැපෙනවද කියලා. ඒ නිසාම නිවැරදි මාත්‍රාව ලෙහෙසියෙන් ගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් අපි දන්නවා ගෙදරක ටිකක් වයසක කෙනෙක් හිටියොත් මේ අයට අර අතින් බෙහෙත් පෙත්තක් කඩා ගන්න ලේසි නැහැ. ඒ නිසා මේ වගේ උපකරණයක් භාවිත කරන්න පුළුවන්. මේක අපිට ලේසියෙන්ම මේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නේද? ඔව් මේක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක මේක අපිට සෝදලා වුණ පිරිසුදු කරලා පාවිච්චි කිරීම හැකියාව තියෙනවා. අර කිව්වා වගේ පිහියකින් කපන එක ඔක අතින් කඩන්න යන එක එච්චර සුබදායක නැහැ තවන්ටම. මොකද අපි බෙහෙතක් පාවිච්චි කරද්දී ඒක පිරිසුදුව පාවිච්චි කරන්න ඕනේ කියන දේ තියෙන හින්දා. ඔව් ඒ නිසාම නිවසේ ඔබ ප්‍රථමාධාර පෙට්ටියක් පාවිච්චි කරනවා නම් එහෙම අපි විශ්වාස කරනවා මෙන්න මේ උපකරණයේ තියෙනටම ඕනේ. ඒත් එකම ඔබ නිතරම ඖෂධ භාවිත කරනවා නම් මේ වගේ උපකරණයක් ඔබ ළඟ තියෙනවා නම් ඒ ඖෂධයේ නිවැරදි මාත්‍රාවෙන් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. Android මුදුකාංගයේ මූලික වශයෙන්ම දියුණු කළේ ජංගම දුරකථන සහ ටැබ්ලට් PC සඳහා. නමුත් මෙහි ඇති ජනප්‍රියතාවය නිසාම වර්තමානයේ ඒවා ඩෙස්ක්ටොප් පරිගණක එහෙම නැත්නම් සාමාන්‍ය නිවසේ භාවිත කරන පරිගණක දක්වා දියුණු කළ හැකි උපකරණයන් බිහිවෙමින් පවතිනවා. අද දවසේ Top 5 Gadget segment එකෙන් අන්නෙවෙනි උපකරණයක් පිළිබඳව අපි ඔබට තොරතුරු ගෙන එනවා. ඒත් එක්කම ඔබේ මුදල් පසුම්බිය ලෙස භාවිත කළ හැකි මල්ටි ටූල් කිට් එකක් අද දවසේ Top 5 Gadget segment එකේ තිබෙනවා. Drawing inspiration from aerial hunting by birds of prey, we design and equip ලෝකයේ බොහෝ විට උපකරණයන් නිෂ්පාදනය වන්නේ සතුන්ගේ හැසිරීම රටාවන් උපයෝගී කරගනිමින්. දිනු දැක්මක් සහ අතිශය වේගවත් ඉලක්කය කරා ගමනක් යා හැකි උකුසා ස්වභාව ධර්මයේ එවන් අපූර්ව නිමැවුමක්. ක්වාඩ්කොප්ටර් ලෙස හැඳින්වෙන තටු හතරක් සහිත මෙම යානා වර්තමානයේ වැඩිපුර පරීක්ෂණයට ලක් කරන්නේ එයින් ලබාගත හැකියි සිතන විවිධාකාර ප්‍රයෝජනයන් නිසා. මේ ඔබ දකින්නේ MAV නොවේසේ නම් මයික්‍රෝ අන්මෑන් එයා වෙහිකල් කාණ්ඩයේ ක්වාඩ්කොප්ටර් එකක්. ඉහත විශේෂත්වය වන්නේ ඒට උකුසෙකුගේ ක්‍රියාශීලීත්වයෙන් යම්කිසි දෙයක් නිවැරදිව ඩැහැ ගැනීමට ඇති හැකියාවයි. MAV කාණ්ඩයේ උපකරණයන් ගලවා ගැනීම යුද උපකරණ සඳහා භාවිත කළ හැකි ආකාරය ගැන මුළු ලෝම දැන් අවධානය යොමු කොට තිබෙනවා. එනිසා මෙම සොයා ගැනීම ඒවායේ විවිධ ප්‍රයෝජනයන් සහිත අනාගතයට ඉතාමත්ම වැදගත් වනු ඇති බවටයි බොහෝ දෙනා අදහස් දක්වන්නේ. වාහනයකට එයා බෑග්ස් තිබෙන්නේ එයින් ගමන් කරන්නෙකුගේ ආරක්ෂාව සඳහා. හදිසි අනතුරකදී ඒවා ක්ෂණිකව ක්‍රියාත්මක වන අතර ඒ නිසාම වාහනයේ ගමන් කරන්නන්ට සිදුවිය හැකි හානිය ඉතා ඉහළ ප්‍රතිශතයකින් වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් ප්‍රායෝගික ගැටලු නිසාම මෝටර් සයිකලයකට සාමාන්‍ය එයා බෑග්ස් අවිකල නොහැකි. නමුත් අප කවුරුත් දන්නා කරුණක් වන්නේ වාහනයක ගමන් කරන්නෙකුට වඩා මෝටර් සයිකලයක ගමන් කරන්නෙකු අනතුරකට වඩා සමීප බවයි. ඒ ඔහු මුළුමනින්ම වාගේ පරිසරයට නිරාවරණය වී සිටින නිසා.
ඔබ මේ දකින්නේ එම අනතුර අවම කරගත හැකි ජැකට්ුවක්. ඒ හැඳින්වෙන්නේ හෙලයිට් එයා බෑග් සිස්ටම් ලෙසින්. මෙම ජැකට්ුව ඇති කොටසක් බයිසිකලය හා සමග සම්බන්ධ විය යුතුයි. අනතුරකදී සිදුවන හදිසි ගැස්සීමකදී එය ෂණිකව ක්‍රියාත්මක වන අතර ජැකට්ුව බැලූණයක් මෙන් ෂණිකව පිම්බී යාමක් සිදු වෙනවා. මෙම ක්‍රමය නිසා පපු ප්‍රදේශයට කොන්දට ගෙල ආශ්‍රිත ප්‍රදේශයන්ට සිදුවන අනතුරු අවම කරගත හැකි බවයි නිෂ්පාදකින් පවසන්නේ. අනෙක් වැදගත් කාරණයක් වන්නේ මේ සඳහා භාවිත කරන කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරය නැවත පුරවමින් ඒ නැවත නැවතත් භාවිත කළ හැකි වීමයි. සුළං පෙරවී නැති අවස්ථාවක එය ඇඟට මැලී සිටිනසේ සකස් කරගත හැකි නිසා මෙම හෙලයිට් එයාබෑග් සිස්ටම් එකට උඩින් ජැකට්ුව පැළඳීම අපහසුකම් තොරව සිදු කරන්නටත් පුළුවන්. මල්ටිටූල් කිට් එකක් හැම විටම ඉතාමත්ම ප්‍රයෝජනවත්. යමක් කැපීම, බෝතලයක් විවර කරගැනීමේ පටන් ඔබගේ වාහනයේ බුරුල්ලු ඇණයක් තද කරගැනීම දක්වා විවිධ කාරණා සඳහා එය භාවිත කළ යුතු වෙනවා. නමුත් මෙම උපකරණවල ඇති අවාසි සහගත තත්ත්වයක් වූයේ ඒවා ප්‍රමාණයෙන් තරමක් විශාල වීමයි. නමුත් ඔබ මේ දගෙන මල්ටිටූල් කිට් එක මුදල් පසුම්බියක් සේද භාවිත කළ හැකි පහසුවෙන් ඕනෑම තැනකට ගෙන යා හැකි උපකරණයක්. මේ නම් කොට ඇත්තේ ද මල්ටි ලෙසින්. අත වශයෙන්ම මල්ටි හඳුන්වන්නට පුළුවන් වන්නේ මුදල් පසුම්බියක් ලෙසින්. ඊට අමතරව තවත් කාර්යයන් 11ක් කරගත හැකි ලෙසනුයි ඒ නිර්මාණය කොට තිබෙන්නේ. ස්ක්‍රූ ඩ්‍රයිව් එකක්, නට් ගැලවිය හැකි යතුරක්, අඟල් දෙකක රූලක් ලෙස, බෝතල් මෝඩි අරණයක් ලෙස මෙන්ම ඒ ඔබේ ටැබ්ලට් PC එක හෝ ජංගම දුරකථනයේ රඳවා සිටින ස්ටෑන්ඩ් එකක් ලෙසද භාවිත කරන්නට පුළුවන්. එසේ මේ සීල් තබූ පෙට්ටියක් විවෘත කරන උපකරණයක් සේ මෙන්ම කීටක් එකක් ලෙසද භාවිත කිරීමේ හැකියාව නිසා ඔබේ යතුරු සමග ඒ ලේසියෙන් භාවිත කරන්නට පුළුවන්. කික්ස්ටා ආයතනය හඳුන්වා දෙන මම මල්ටි උපකරණය ප්‍රමාණයෙන් කුඩාවත් ඉතාමත්ම ශක්තිමත් ලෙසිනුයි නිර්මාණය කොට තිබෙන්නේ. මිලෙන් සාපේක්ෂව අඩු ඇලුමිනියම් මාධ්‍යෙන් හෝ මිලෙන් තරමක් කියලා ටයිටේනියම් මාධ්‍යෙන් මේ මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. බයිසිකලයක් යනු පරිසර හිතකාමී සහ ශරීරයට හිතකර වාහනයක්වත් එහි ඇති අඩුපාඩුවක් වන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන තත්ත්වයයි. බයිසිකලයේ ඇති ප්‍රමාණයෙන් කුඩා බව නිසාම ඒ විශාල වාහනයකට පහසුවෙන්ම නොපෙනී යාමට ඉඩ තිබෙනවා. මේ නිසාම බොහෝ විධිමත් මාර්ගයන්වල බයිසිකල් වලට ගමන් කිරීම සඳහාම කොටසක් වෙන් කර තිබුණත් සෙසු මාර්ගයන්වලදී ඒවා දකින්නට ලැබෙන්නේ නැහැ. මේ ඒ සඳහා වන විකල්පයක්. හැමකස්ලම ආයතනය හඳුන්වා දෙන මේ උපකරණය හඳුන්වන්නේ සයිකලිස්ට් වර්චුවල් සේෆ්ටි ලේන් ලෙසයි. එනම් බයිසිකලයේ පිටුපසට සවිකොට ඇති ලේසර් කිරණයන් විහිදුවන බල්බයන් හරහා බයිසිකලයේ ගමන් කිරීමේදී එයින් ආරක්ෂිත මාර්ගය සටහන් කිරීමකුයි මෙහිදී සිදුවන්නේ. එනම් මෙම ලේසර් කිරණය බයිසිකලයේ පසුකොට යන අනෙක් වාහනවලට බයිසිකලයේ ගමන් කරන්නාට අනුතරක් නොවි ගමන් කිරීමේ මායිම දැක්වීම සිදුවෙනවා. මේ කිරණයන් වාහනයේ ප්‍රධාන ලාම්පුවේ ආලෝකයේ තුලදී පවා දකින්නට පුළුවන්. මීටර 1000කටත් වඩා දුර සිට පවා මෙම වර්චුවල් ලේන් එක දැක ගැනීමේ හැකියාවක් තිබෙනවා. ත්‍රිපල් ඒ බැටරි දෙකකින් මෙය ක්‍රියාත්මක වන අතර ඒවා දීර්ඝ කාලයක් භාවිත කිරීමේ හැකියාවද තිබෙනවා. Android මුදුකාංගයේ දියුණුවත් සමගම විවිධ උපකරණයන් නිපද වෙනවා. මේ ඉතාමත්ම නුදුරුවනාගතයේදී ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් පරිගණක සමග තරඟ කිරීමට පැවෙනන එවන් උපකරණයක්. මේ නම් කොට ඇත්තේ Mi PC ලෙසින්. එය හඳුන්වන්නේ පළමු පවුලකට භාවිත කර හැකි Android කම්පියුටර් එකක් ලෙසින්. මෙම Mi PC එක භාවිත කිරීම ඉතාමත්ම පහසුයි. ඒ ඔබේ සාමාන්‍ය පරිගණක තිරයට හෝ නිවසේ ඇති රූපවාහිනියකට සම්බන්ධ කළ හැකි. යතුරු පෝරුව සහ මවුස් එක ක්‍රියාත්මක වන්නේ වයර්ලස් තාක්ෂණයේ. Android මෙහෙයුම් පද්ධතිය ඇති ජනප්‍රියතාවයේ සඳහා වන මූලික හේතුවක් වන ඇප්ලිකේෂන් මෙම Mi PC එක පාලනය කරන්නට පුළුවන්. එසේම ඔවුන් නොයාතු වෙබ් අඩවි ජංගම දුරකථනයේ ඔස්සේ බ්ලොක් කිරීමට සිදු කරන්නට පුළුවන්. මේ නිසා මෙන්ම සාපේක්ෂව ලාභදායි නිසා මෙම Mi පරිගණකයේ ඉතාමත්ම ඉක්මනින්ම ලෝපරා ජනප්‍රිය වනු ඇති. එසේම සාපේක්ෂව ලාභදායි නිසා මෙම පරිගණකයේ ඉතාමත්ම ඉක්මනින්ම ලෝපරාම ජනප්‍රිය වනු ඇති. රොබෝ තාක්ෂණය පිළිබඳව පසුගිය කාලයේ පුරාටම වගේම වර්තමානයේ ඉතාමත්ම වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා.
මිනිසුන්ට ඉතාමත්ම සමීප මිනිස් ක්‍රියාකාරකම් වලට සමීප රොබෝවරුන් නිෂ්පාදනය සඳහා විවිධ මූලික උපකරණයන් දැන් නිෂ්පාදනය වෙනවා. අද දවසේ ගැජට් නිවුස් සෙග්මන්ට් එකෙන් අපි ඔබට පෙන්නන මේ රොබෝටික් සැලමැන්ඩරා එවැනි දියුණු රොබෝ උපකරණයක්. ඒත් එක්කම නිවාස ඉදිකිරීමේදී ඒවා බලශක්තිය ඉතාමත්ම වැඩි වශයෙන් ඉතිරි කරන නිවාස හැටියට ඉදිකිරීමට දැන් බොහෝ දෙනෙක් උනන්දු වෙනවා. ඇක්ටිව් හවුස් කියන්නේ අන්න එවැනි සංකල්පයක්. මේ පිළිබඳ තොරතුරුත් අද දවසේ ගැජට් නිවුස් සෙග්මන්ට් එකේ තිබෙනවා. Stealth tracking system that helps you locate your bike wherever it may roam. Will you turn on them? ලෝකේ පුරාම බයිසිකලයට අතිමහත් ජනප්‍රියතාවයක් ඇති නමුත් එහි ඇති එක් දුර්වලතාවයක් වන්නේ ඒ පහසුවෙන්ම සොරුන්ගේ ඉලක්කයන් බවට පත්වීමට ඇති හැකියාවයි. සරල ආරක්ෂිත විධිවිධාන සහ ඒ ආරක්ෂිතාගලු පහසුවෙන් විවර කිරීමට ඇති හැකියාව නිසා මේවා සොරුන්ගේ පහසු ඉලක්කයන් බවට පත්වෙනවා. සාමාන්‍යයෙන් බයිසිකල් සඳහා අංක තහඩු හෝ හඳුනා ගැනීමේ ලක්ෂණයන් නොමැති නිසාම මේවායේ වර්ණය වෙනස් කිරීමෙන් ඒ හඳුනාගත නොහැකිසේ සකස් කරන්නට ඉතා පහසුයි. නමුත් ඔබ මේ දකින උපකරණය හරහා ඔබේ බයිසිකලය ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ හැඳින්වෙන්නේ බයික් ස්පයික් ලෙසයි. ඒක GPS තාක්ෂණය සමග සම්බන්ධ වෙමින් ඔබට ඔබේ බයිසිකලය දැන් තිබෙන්නේ කුමන ස්ථානයකද යන්න නිවැරදිව දැනුම් දීමේ හැකියාවක් තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන දෘඩාංගමය කොටස බයිසිකලයේ සංගීවී තිබෙනසේ සකස් කළ හැකි. ඉන්පසු එයට GPS තාක්ෂණය ඔස්සේ Android, iOS හෝ web application එකක් හරහා ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් හරහා සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව යමෙක් ඔබේ බයිසිකලයේ සොරකම් කළොත් ඒ තිබෙන ස්ථානය ඔබට නිවැරදිව දැනගැනීමේ හැකියාව තිබෙනවා. මීට අමතරව මේ බයික් ස්පයික් උපකරණයට ඔබේ බයිසිකලයේ පැදගෙන යන විටදී එහි වේගය, පැදගිය දුර ආදී දැනුම් දීමේ හැකියාවක් තිබෙනවා. එසේ මෙම තොරතුරු ඔබේ හිතවතුන් සමගින් බෙදා ගැනීමේ හැකියාවද මෙම application එක මගින් ඔබට ලබා දී තිබෙනවා. You can also use the bike spike to count your calories burned, track your distance, and note any change in elevation. සැලමැන්දරයනු දියේ සහ ගොඩබිමෙහි දෙකේම ජීවත් විය හැකි සත්වෙක්. රොබෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් මේ නිෂ්පාදනය කර හැකි උපකරණය සඳහා උපයෝගී කරගෙන ඇත්තේ මෙම සත්වයාගේ හැඩය සහ ඔහුගේ හැසිරීම රටාවන්. මෙම රොබෝ උපකරණය හැඳින්වෙන්නේ සැලමැන්ඩරා රොබෝටිකා 2 ලෙසින්. ඒට ජලයේ මෙන්ම ගොඩබිමේ ගමන් කිරීමේ හැකියාවක් තිබෙනවා. ජලයේ පිහිනමින් ගමන් කරනවා වාගේම ජලයෙන් ගොඩර පැමිණි විට ඒට සවිකොට ඇති පාදයන් ආශ්‍රය කොටගෙන ඇදී යාමටත් මෙයට පුළුවන්. විශේෂත්වය වන්නේ එය සැබෑ සැලමැන්දරයෙකුගේ ස්වභාවයට සමාන වීමයි. අනෙක් වැදගත් කාරණයක් වන්නේ ඒට මඩ මත, වැලි මත මෙන්ම තනකොළ සහිත බිමක පවා සමබරතාවය රැකගනිමින් ගමන් කිරීමේ හැකියාවයි. එසේ මීට අවශ්‍ය සමබරතාවය ලබා ගැනීම සඳහා මෙම උපකරණයට සවිකොට ඇති වලිග කොටස උපයෝගී කරගන්නවා. මෙම සැලමැන්ඩරා රොබෝටිකා 2 උපකරණය නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදකයන්ගේ මූලික බලාපොරොත්තුවක් වී ඇත්තේ අනාගත රොබෝ තාක්ෂණය වෙනුවෙන් අත්දැක බැලීම් කිරීමට. මිනිස් ස්වරූපයට වඩා ආසන්න මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් වලට සමාන ක්‍රියාකාරකම් ඇති රොබෝවන් නිෂ්පාදනයේදී මෙම අත්දැකීම ඉතාමත්ම වැදගත් වනු ඇති බවටයි ඔවුන්ගේ අදහස. ඒ අතරතුරදීම මෙම උපකරණය ක්‍රීඩා උපකරණයක් ලෙසත් යුද පිටියේ ඔත්තු බැලීමේ උපකරණයක් සේ මෙන්ම ගලවා ගැනීම් කාර්යයන් වලදී උදව් උපකාර කරන උපකරණයක් ලෙසින්ද භාවිත කිරීමට හැකි වනු ඇති. ලෝකයේ විවිධ නිවාස ව්‍යාපෘතීන් බිහිවීමේදී දැන් ඒවා බලශක්තිය ඉතිරි කරන නිවාස ලෙස බිහිකිරීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා. ඒ වේගයෙන් වැඩි වෙන බලශක්ති පරිභෝජනය සහ ඊතරම් වේගයෙන් දියුණු නොවන බලශක්ති සැපයුම අතර තුලනයක් ඇති කිරීමට මෙන්ම ආර්ථිකමය අතින් පහසුවක් සැලසීම සඳහා මෙම නිවාස හැඳින්වෙන්නේ ඇක්ටිව් හවුස් ලෙසින්. ඒවා ගොඩනැගීමේදී සාමාන්‍ය නිවාස ගොඩනැගීමේ පිළිවෙලින් බැහැරව විශේෂිත ක්‍රම ශිල්පයන් භාවිත කොට තිබෙන්නේ පෙරකී ලෙස බලශක්තිය සුරක්ෂිත වන ආකාරයට. එහිදී නිවාස සඳහා වන අමතර බලය ලබා ගැනීම සඳහා සූර්ය පැනලයන් භාවිත වෙනවා. මෙම සූර්ය පැනලයන් මගින් ලබා ගන්නා ශක්තිය ගබඩා කර තැබීම සිදු වෙන අතර නිවසේ බලශක්තිය අවශ්‍යතාවයන්ගෙන් වැඩි කොටසක් ආවරණය කෙරෙන්නේ එම ශක්තිය මගින්. නිවසේ උෂ්ණත්වය සහ සිසිලස ආරක්ෂා කිරීමේ ක්‍රමය විශේෂිත ක්‍රම ශිල්පයක් මගින් පාලනය වන්නේ ඒ සඳහා වන විදුලි බලය පිරිමසන ආකාරයට. හොඳින් ආලෝකයේ ලැබෙනසේ සකස් කොට ඇති කවුළු සැලසුම් කොට ඇත්තේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන වාසියෙම බල්බයන් සඳහා වන අනවශ්‍ය විදුලි බලය අවශ්‍ය නොවන ආකාරයට. අවම භූමි ප්‍රමාණයක් තුළ හොඳ අභ්‍යන්තරික ඉඩ පහසුකම් සහිතව ඒවා නිර්මාණය කිරීමට සැලසුම් කරුවන් උනන්දු වී තිබෙනවා. මේ නිසා මෙම ඇක්ටිව් හවුස් නිවාස සැලසුම් ක්‍රමය දැන් ලෝ පුරාම ජනප්‍රිය වෙමින් පවතිනවා.
ජංගම දුරකථන ටැබ්ලට් PC වීඩියෝ ගේම් සඳහා ඕනෑ තරම් බැටරි චාර්ජර් දැන් වෙළඳපොලේ තිබෙනවා. නමුත් බොහෝ විට මේ සම්බන්ධව ඇති ගැටලුව වන්නේ ආරෝපණය සිදු කරන අතරතුරදීම මෙම උපකරණ පහසුවෙන් භාවිතා කරන්නේ කෙසේ දෙයන්නයි. මේ ඒ සඳහා ගැළපෙන උපකරණයක්. ඒ නම් කොට ඇත්තේ යුනිවර්සල් ගැජට් රිස්ක් චාර්ජර් ලෙසයි. ඒ අතෙහි පැලඳිය හැකි අත්පලඳනාවක් ලෙසයි පැමිණෙන්නේ. මෙහි ඇති නැවත ආරෝපණය කළ හැකි බැටරිය mAh 1500 ප්‍රමාණයකින් යුක්ත වන අතර එම ප්‍රමාණයට අදාළ ඕනෑම උපකරණයක් මේ හරහා ආරෝපණය කරගන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන විවිධ උපකරණයන් මේ සමග නොමිලේම ලැබෙනවා. ග්‍රෑම් 82ක් පමණ බර මෙම උපකරණයේ විශේෂම වාසිය වන්නේ එය අත්පලඳනාවක් ලෙස භාවිත කළ හැකි නිසා දුරකථන ඇමතුම් ගැනීමේදී වීඩියෝ ක්‍රීඩාවන් කිරීමේදී පවා අපහසුකම් තොරව භාවිත කළ හැකි වීමයි. ස්කේට්බෝඩ් ක්‍රීඩාව බොහෝ දෙනෙකුට සිදු කළ නොහැකි අපහසු ක්‍රීඩාවක්. නමුත් ඒ සඳහා නුහුරුණු පුරුදු අයට පවා පැදයාහයක එවැනි ස්වරූපයේ උපකරණයකුයි මේ. ඒ හැඳින්වෙන්නේ කාව් මෝටර් ලෙසයි. ඒ ඕනෑම අයෙකුට පහසුවෙන් පැදයාහයකි පහසුවෙන් පාලනය කළ හැකි උපකරණයක්. මේ සඳහා බලය සැපෙන්නේ 50cc එන්ජිමක් මගින්. එනම් මෙම උපකරණය කුඩා ස්කූටරයකට සමානයි. එහි පාලනය සිදුවන්නේ මේ සමග ඇති ලීවර කොටස මගින්. එහි චලනයන්ගෙන් මෙන්ම එහි ඇති බොත්තම් මගින් එය ක්‍රියාත්මක කළ හැකි. එසේ මේට ඕනෑම බහුක්ෂමතාවයක් තරණය කිරීමද සිදු කළ හැකි. ලීටරයකට කිලෝමීටර් 35ක ඉන්ධන කාර්යක්ෂමතාවයකින් මෙන්ම පැයට කිලෝමීටර් 35ක වේගයකින් එයට ගමන් කරන්නට පුළුවන්. එම වේගය සමගින් එයට කිලෝග්‍රෑම් 100ක පුද්ගලයෙකු රැගෙන යන්නටත් පුළුවන්. මේ නිසා මෙම ක්‍රමවේදය විනෝද ක්‍රීඩාවක් ලෙස මෙන්ම ප්‍රවාහන ක්‍රමයක් ලෙස ඉතා වැදගත් බවයි එහි නිෂ්පාදකින් පවසන්නේ. මෙවැනි උපකරණ මගින් විනෝදය ලබා දෙන අතරම වාහන තදබදය, වාහන නවතා තැබීමේ ඉඩකඩ පිළිබඳ ආදී ගැටලුන්ටත් පිළිතුරු සපයන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ගැජට්ස් වැඩසටහනින් අපි හැමදාමත්ම ඔබට ගෙන එන්නේ ඉතාමත්ම වැදගත් තොරතුරු. දියුණුවන ලෝකය හැමදාමත්ම එවැනි තොරතුරු වලින් පිරී පවතිනවා. ලබන සතියෙත් එවැනි තොරතුරු රැගෙන අපි එනවා ඔබ හමුවන්නට. එතෙක් සුබ සතියක්.